දෙවනි වටයකින් දැන් නැවත අරගලය අපි අපි අිමුව ඇමින් තිනම්. ඒක නිසා ඔබ දැන්කල යඋත්තේ විෙනමක්කත් දෙෙමයි. ඔබ පහගගේ දවස්ටිකේ පවුගේ මාසය ඔබ කල්පනා කරන්නං පෙට්‍රල් පෝලිමේ ඉඳලා ඒකත් එක් සෙත්තලා. කොහො මාහරි දවසක් ඉදල පෙට්‍රල් ගහන්න කියලා කල්පනා කරන්නං දවස් දෙකක්ක ඇදී දැන් දවස් තිගනේද අපි මුලින් අපි දවසක්කිඉදලා පෙට්‍රල් ගහගත්තා සතතියක් ඇදි දැ දවස් දෙකක් ඉදලටෙට්‍රල් හගන්න වෙලාතියෙන. ඇැම ලක් ද දව තුනක්කි දලට පෙටල් ගන්න වෙලාතවා දැන් අද දවස වෙද්ද සතතියක් ඉද ට් ඇතුල පෙටල් ගහගන්න තැනක පත්වෙලාතින. පෙට ලත්තම නෑ හ ගෑස්කත්තොත් එෙම ගෑසුත් තේම තමයි. අපි හිතුවා අපේ ගෑක ොහම රරිද හොයාකත්ොත් අපිට ඇති කියල. නැත වැඩි මුදලට හරිකමන්න අප ගෑස්කක් මිලද යාරගන අපේ ෙදර යාග කමකි ලබි හිතුවා. හැබැයි ඒම මේරටේ මිනිසු හිතනවා. හිතුවා. ඒ අපිටට රනිල්ල දන්නවා. ඒකනිසා තමයි රනිල් මේකද අර්බුදේ ප්‍රකාශකය බවට පත්වෙලා තිය. ඒක නිසා යාමෙක කියන්න පටගල තින අරකනය මේකන මෙන්න වෙනවා මෙන්න වෙනහෙ. ඒකනිසා හෙමක අද මිනිසු කල්පනාගනවා හමක්න තියනටක හරි මරි තමට ුට්ක්ගන්න ක ැන්මත් ම තියෙන ඒ යික්ත් අපි උත්තරනේ ඇවිලතියෙන. දැන් මේ මොහතේද ගතත් අප ආදරනය අම්මලතතාත්තල විසි දෙකක් මැල්ල තියෙනවා. ඒ ඒ අපිත්ක් ජවත න මිනිස්සු. පිත්ක් එකට අත්තල් පැගන න්නවන මිනිස්සු. අද ශෙද්ධ ඇතුළේ පෝලිින් ඇතුේ මැරෙන්න්න පටන් ගරන්තේර. තව තවටි දවසයි යන්නේ. ඔයාගේ අම්මටගේ තාත්තටගේ දරුවට බේතිිකනතුව මැරන්නේනවා පාරදි. හොස්පිටල් ගානට ැන්න සිද්ව වෙන. ඒකනි සාදැන් අපි මොහදගන්නනකමතියෙන. ආයි මේකට හුරුවෙන කඩෙමෙයි. මේකට අපට මයාර යන චටි ානෙන් අපි කහර අරගනක ේනවා කියනක න මේ අප රටේ මිනිස්සු කල්ප කරන මති දැන් අප අපේ ජීවිතය ඉල්ල සටන් කරන්න ඕන කමතිනවා. එඉනිසා අපි කාටවත් අපි කාටවත් අයිතියක් නෑ මෙතන යහට අම්ම කෙනෙක් තාත්තකනෙක් දරුවක් මරණ තනට වැඩකරගන්න. අප රටේ තරුණනව මේ ප්‍රශ්යට මූුණ දෙනව වෙනුවට තම මරය තෝරගන්න සිවිද හානි කරන්න පට ගන්න මගේ අම්මා තාත ජීවත් කරන්න බැරි ප්‍රශ්. ැවන්ත සමාජ කේදවාජකට මින්තින ඒක නිසා. අපිට තියෙන ෆයිට් එක. අපි සාම්ප්‍රදායක ලෙස හිතුවනක්. අපි සාමාන්‍යක කමයට හිතුවනක් ඔබ කල්පන කරන්න මට මාස්දකටිසෙල්ලා ඒහෙනම් මේ ආ්ඩු තුනින් දෙක නැති වේද කියලා සාමාන්‍ය ලෙස තුවනක් නෑ අපි අසාමාන්‍ය ලෙස සාමාන්‍ය ක්‍රමයට අන්නතුූ වෙන ලෙස හිතපු නිසා තමයි මේ ආ්ඩට තුනින් දෙක නැතුනේ. ඒ විතරක්න මේ සාමාන්‍ය විදිරයට හිතුවනක් මහින්දාද තාමත් අග්‍රාමාත්්‍යවරයා. ැි මාන්‍යවිදි හිතකපු නැති නිසා තමයි වෙනස් විදි හිතම නිසා තමයි දැවන්ත බලයක් තිබුණු මේරටේ දෙවෝවියට අදහපු අද මහින්දට බංකරයක් ඇතුළෙේ ඉන්න වෙලා තියනෙ. මේ දේශපාන නායකෝ ශෝදාගනටපු නැතුමට අපි හිතෝද කවදාවත් අද ඔවන්ට පාරකට බැහැලා මිනිය කිස්සරහට ඇවිල්ලා අද දෙයක් කතා කරන්න බැරිගානට හිරවෙලා තියෙන්නේ මේරට මහජනතාව තරුණයෝ ෆයිට එක වෙනට ෆයිටක තෝරගත් හිද.